මෙම වීඩියෝ පටය මගින් අපි දෛශික පිළිබඳ අවධානය යොමු කරමු. අවකාශයේ අපි දන්නවා ඍජුව හෝ වක්‍රව විවිධ ගුණ මනින්න පුළුවන්. එහිදී ඍජුව හෝ වක්‍රව කිසියම් භෞතික ගුණයක් මැනිය හැකි නම් අපි ඒ හඳුන්වන්නේ භෞතික රාශියක් විදිහට. එලෙස මැනීම් සිදු කරද්දී ඇතැම් භෞතික රාශීන් අපි මැනීමේදී විශාලත්වයක් සහිතව ඉදිරිපත් කරනවා වගේම ඇතැම් භෞතික රාශීන් ඉදිරිපත් කිරීමේදී ඒවා විශාලත්වයට අමතරව අපි දිශාවක් හෙවත් අභිදිශාවක් සහිතව ඉදිරිපත් කිරීම අර්ථාන්විත වෙනවා හුදෙක් විශාලත්වයක් පමණක් ඉදිරිපත් කිරීමට සාපේක්ෂව. එලෙස කිසියම් භෞතික රාශියක් ප්‍රමාණාත්මක අධ්‍යක්ෂේ සහිතව පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නම් සහ එමගින් සියලු තොරතුරු සම්ප්‍රේෂණය වෙනවා නම් එවැනි භෞතික රාශියක් අපි හඳුන්වන්නේ අදිශ රාශියක්. උදාහරණයක් ලෙස කාලය, ස්කන්ධය, දුර, වේගය වැනි රාශි සැලකුවම විශාලත්වයෙන් ඉදිරිපත් කිරීම හොඳටම ප්‍රමාණවත්. ඇතැම් භෞතික රාශි තියෙනවා එය විශාලත්වයක් සහිතවත් කිරීමට වඩා ඊට අමතරව තව එය ක්‍රියාත්මක හෝ එය බලාත්මක වන දිශාවක් සහිත ඉදිරිපත් කිරීම වැදගත් වන. එලෙස විශාලත්වයක් මෙන්ම දිශාවක් සහිතව කිසියම් ගුණයක් භෞතික රාශියක් අපි ඉදිරිපත් කරනම් එවැනි භෞතික රාශීන් අපි හඳුන්වන්නේ දෛශික රාශි විදිහට. විස්ථාපන දෛශිකය, ප්‍රවේග දෛශිකය, ත්වරණ දෛශිකය, බලය, ගම්‍යතාව, ආවේගය, විදුෂයේ තීව්‍රතාව ආදී මෙවැනි උදාහරණ පෙන්නුම් කරන්නේ දෛශික රාශි. මේ දෛශික රාශි සියල්ල විශාලත්වයෙන් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවීම හේතු කොටගෙන අපි ඒවා අභිදිශාවක් සමගද ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා. උදාහරණයක් විදිහට අපි නිව්ටන් 12ක නැගෙනහිර දිශාවට ක්‍රියාත්මක බලයක් ඉදිරිපත් කරද්දී එහි විශාලත්වය වගේම ඒ ක්‍රියාත්මක දිශාවත් අපි සටහන් කරනවා. විශාලත්වය නිව්ටන් 12ක අගයක් සහ අභිදිශාවක් නිරූපණය කරනවා. එහිදී ඒ ඊ හිසාපි අදාළ දෛශිකයේ දිශාවට යොමු කරනවා වගේම එම දෛශිකය අපි ඉදිරිපත් කරද්දී ඒ ක්‍රියාත්මක දිශාවට සමාන්තර වනසේ ඉදිරිපත් කිරීම සිදු කළ යුතුයි. මෙහිදී අපි දෛශික අධ්‍යයනය කරද්දී ඒවා කඩදාසියක පිටපත් කරමින් කිසියම් තෝරාගත් පරිමාණයකට ජ්‍යාමිතිකව පුළුවන් අධ්‍යයනය සිද්ධ කරන්න. එලෙස අපි ප්‍රස්සාරිකව කිසියම් දෛශිකයක් ඉදිරිපත් කරනවා නම් උදාහරණයක් ලෙස මේ සටහන් කළ තියෙන නිව්ටන් 12ක බලයක් කොහොමද අපි ප්‍රස්සාරිකව ඉදිරිපත් කරන්න කියලා ඒ නිව්ටන් 12ක බලය මට පුළුවන් අවශ්‍ය නම් තෝරාගත් පරිමාණයකට එය ප්‍රස්සාරිකව ඉදිරිපත් කරන්න. මෙහිදී අපට අවශ්‍ය නම් පුළුවන් සෙන්ටිමීටරයක දිගක් මගින් නිව්ටනයක විශාලත්වයක් ඉදිරිපත් කරන්න. අපට පුළුවන් ඒ ඉඩකඩ සහ කඩදාසි ප්‍රමාණය මත සමහර විට සෙන්ටිමීටර 2කින් නිව්ටනයක්, සෙන්ටිමීටර 4කින් නිව්ටනයක් ආදී ලෙස ඒ අවකාශයේ පරිශීලනය කරන විදිහ අනුව අපේ අවශ්‍යතාව මත තෝරාගත් පරිමාණයට අපට පුළුවන් කිසියම් දෛශිකයක් ප්‍රස්සාරී ක්‍රමයක් ඔස්සේ නිරූපණය කරන්න. අපි හිතමු කිසියම් දෛශික දෙකක් තියෙනවා. කෙනෙකු එම දෛශික දෙක සමානය සලකනවා නම් හෝ කියනවා නම් එලෙස දෛශික දෙකක් සමාන වීම සඳහා එම දෛශික දෙක පහත අවශ්‍යතා තෘප්ත කරන්න ඕන. උදාහරණයක් ලෙස දෛශික දෙකක් සමාන කරනවා නම් ඒ දෛශික දෙක එක් දෛශිකයක් විස්ථාපනය නම් අනෙක් දෛශිකය විස්ථාපන වෙන්න ඕන. එක් දෛශිකය ප්‍රවේගය නම් අනික් දෛශිකය ප්‍රවේගයක් වෙන්න ඕන. මෙලෙස දෛශික දෙකක් අපි හිතමු AB මගින් සහ PQ මගින් ප්‍රස්සාරිකව නිරූපණය කරලා තියෙනවා නම් මෙම AB සහ PQ කියන දෛශික දෙක සමාන වීමට නම් පැවති යුතු මූලික අවස්ථාවය තමයි එම දෛශික දෙක සමජාතිය විය යුතුයි. එක් දෛශිකයක් විස්ථාපන නම් අනිකා විස්ථාපන වෙන්න ඕන. එක් දෛශිකයක් ත්වරණයක් නම් මේ දෛශිකයේ ත්වරණයක් නම් මෙයත් ත්වරණ දෛශිකයක් වෙන්න ඕන. ඒ වගේම ඊළඟ අවශ්‍යතාවය තමයි එම දෛශික දෙක සමාන වීමට නම් ඒවාහි විශාලත සමාන විය යුතුයි.
විශාලත්වය. දෛශිකයක අපි විශාලත්වය ඉදිරිපත් කරන කිසියම් ඒ දෛශිකයක් තියෙනවා නම් මෙන්න මේ සංකේතයෙන් අපි හඳුනන එක මාපාංකය කියලා. ඒ අනුව කිසියම් දෛශිකයක් සමාන වෙන නම් ඒ දෛශිකයේ විශාලත්වයවත් මාපාංක සමාන වීති. අපි AB සහ PQ දෛශික දෙකක් ප්‍රස්සාරික තෝරාගත් පරිමාණයකින් ජාමිතිකව නිරූපණය කරා නම් එම දිගවල් හෙවත් විශාලත්වයන් සමාන විය යුතුයි. හැබැයි දිගවල් සමාන වීම වෙලා තියෙද්දී ඒවා නිරූපණය සඳහා එකම පරිමාණයක් භාවිත කළ යුතුයි. සෙන්ටිමීටරයකින් නිව්ටනයක් නම් මෙය සෙන්ටිමීටරෙන් නිව්ටනයක් වනසේ නිරූපණය කර ඇති විට ඒවාහි විශාලත්වෝ දිගවල් සමාන වෙන්නත් ඕන. සහ ඊට අමතරව මේ දෛශිකය ඒ දෛශිකයක් නම් මේ දෛශිකය බී දෛශිකයක් නම් එම ඒ දෛශිකයේ සහ බී දෛශිකයේ සමාන්තර විය යුතුයි. සහ ඊළඟ වශතාවේ තමයි ඒ වහේ අභිදිශාත් සමාන විය යුතුයි. ඒ හා බී දෛශික දෙක සමාන නම් ඒ දෛශිකයේ විශාලත්වයයි බී දෛශිකයේ විශාලත්වය සමාන විය යුතුයි. ඒ විශාලත් සමාන වීමට අමතරව සමාන්තර සහ අභිදිශාත් සමාන නම් අපට පුළුවන් එම දෛශික දෙක සමාන දෛශික දෙකක් සේ සලකන්න. අපි ඊළඟට අපේ අවධානය යොමු කරමු දෛශික එකතු කිරීමට. උදාහරණයක් ලෙස නිව්ටන් පහක බලයකුත් ඒ වගේම එම දිශාවටම තවත් නිව්ටන් 10ක බලයකුත් ක්‍රියාත්මක කරනවා. අපි හිතමු කිසියම් වස්තුවක් මත මෙවැනි සමාන්තර බල දෙකක් බලාත්මක කරනවා. මෙම බල දෙකේ කාර්යභාරය සිදු කිරීම සඳහා තුල්‍ය බලයක් හොයන්න පුළුවන්. මෙම බල දෙක වෙනුවට යොදන් පුළුවන් තනි බලයක්. මෙම බලය අපි A දෛශිකයේ ලෙසත් මෙම බලය අපි B දෛශිකයේ ලෙසත් සටහන් කරොත් මේ F දෛශිකයේ නිරූපණය වන්නේ A දෛශිකයේ B දෛශිකයේ එකතුව. මෙහිදී දෛශික දෙක සමාන්තරව ක්‍රියාත්මක වේ නම් මතක තියාගන්න කෙටි ක්‍රමය මෙම දෛශික දෙකේ එකතුව හේවත් ආකලන ප්‍රතිඵලය හොයද්දී එම විශාලත්ව දෙක කෙලින්ම 5/10 එකතු කරලා සම්ප්‍රීත්‍ය දිශාව සටහන් කරන්නේ බල ක්‍රියාත්මක දිශාවට. ඒවා එකම දිශාවට සමාන්තර වෙනසේ ක්‍රියාත්මක වේ නම් සපල බලයේ හේවත් සම්ප්‍රීත්‍ය බලයේ හේවත් සම්ප්‍රීත්‍ය දෛශිකයේ හේවත් එම දෛශික දෙකේ ඓක්‍ය අපි මේ විදිහට ඉදිරිපත් කරනවා නිව්ටන් 15ක බලයක් ලෙස. ඒ වගේම දෙවැනි අවස්ථාව අපි යොමු කරමු අපේ අවධානය කිසියම් වස්තුවක් මත මේ පැත්තට නිව්ටන් 10ක බලයක් හේවත් ඒ දෛශිකයක් ක්‍රියාත්මක නම් අපි දෛශිකයක් මෙන්න මේ සංකේතයෙන් සටහන් කරනවා. දෛශිකයක් බව හඳුන්වනවා මෙන්න මේ සංකේතය පාවිච්චි කරලා. ඒ වගේ මේ වස්තුව මත තවත් බලයක් මුල් දිශාවට විරුද්ධ දිශාවට ක්‍රියාත්මක නම් එම දෛශිකේ මම B දෛශික කියලා ගත්තෝ. මෙවැනි අවස්ථාවක අපට පුළුවන් මෙම බල දෙක හේවත් දෛශික දෙක සඳහා යෙදී හැකි සඵල බලයක් හොයාගන්න. මෙහිදී දෛශික දෙදිශාවට ක්‍රියාත්මක වේ නම් ඒ අවස්ථාවේ සම්ප්‍රීත්‍ය බලයේ දිශාව වෙන්නේ මතක තියාගන්න විශාලත්වය වැඩි දෛශිකයේ දිශාවට. ඒ අනුව නිව්ටන් 5 සහ නිව්ටන් 10ට සංසන්දනය කරද්දී නිව්ටන් 10ේ විශාලත්වය වැඩි නිසා සඵල බලයේ හේවත් සම්ප්‍රීත බලයේ හෙවත් මෙම දෛශික දෙක සඳහා යෙදු තනි බලයේ විශාලත්වය මේ නිව්ටන් 10 දිශාවට තියෙන්නේ. මෙහිදී මෙම A දෛශිකයේ B දෛශිකයේ ඓක්‍ය සහදී අපි මතක තියාගන්න කෙටි ක්‍රමයක් විදිහට අපි මෙන්න මේ දෙදිශාවට තිබ්බොත් විශාලයෙන් කුඩා එක අඩු කරලා 10න් 5ක් අඩු කරලා විශාලත්වයේ වැඩි දෛශිකයේ දිශාවට සම්ප්‍රීත්‍ය සටහන් කරමු. මතක තියාගන්න හරලී සිත්‍රමයක් මම මේ කිව්වේ එකම දිශාවට තිබ්බොත් එකතු කරන්න දෙදිශාවට තිබ්බොත් අන්තරය අරගන්න සහ ඒ සම්ප්‍රීත්‍ය සටහන් කරද්දී විශාල දෛශිකයේ දිශාවට සම්ප්‍රීත්‍ය සටහන් කරගන්න. මම ඊළඟට පැහැදිලි කරන්නම්. අපි හිතමු උදාහරණයක් විදිහට කිසියම් ඒ දෛශිකයක් තියෙනවා. අපිට අවශ්‍යයි ඍණ ඒ දෛශිකයේ ගුණ අධ්‍යයනය කරන්න. ඍණ ඒ දෛශිකයන් මතක තියාගන්න ඒ දෛශිකය මේ දිශාවට ක්‍රියාත්මක නම් ඍණ ඒ කියන්නේ ඊට සමාන්තර වනසේ
ඊට සමාන්තර වනසේ ඒ වගේම එම විශාලත්වයට සමාන විශාලත්වයක් සහිත සහ මෙයා විස්ථාපන නම් මෙයා විස්ථාපන වන සමජාතිය දෛශිකයක් හැබැයි පොඩි වෙනසක් තියෙනවා අභිදිශාව ඒ දෛශිකයේ දිශාවට විරුද්ධයි මෙන්න මේ සටහන් කරන්නේ ඍණ ඒ දෛශිකය මේ දෛශිකයේ ඒ නම් ඍණ ඒ දෛශික අපි සටහන් කරන්නේ මේ ඒ දෛශිකයේ විශාලත්වයට සරසමානයි සමජාතියයි අභිදිශාව පමණක් වෙනස් ප්‍රතිවිරුද්ධයි ඒ විදිහට අපට පුළුවන් ඒ දෛශිකය සහ ඍණ ඒ දෛශිකය ඊට සාපේක්ෂව ඉදිරිපත් කරන්න අපි ඊළඟට අපේ අවධානය යොමු කරමු දෛශික දෙක සමාන්තර නම් අපට මුල් ක්‍රම දෙක පාවිච්චි කරන්න පුළුවනි සම්ප්‍රයුක්ත සෙවීම සඳහා දෛශික අතර ආනතියක් පැවතියොත් කොහොමද සම්ප්‍රයුක්ත වෙන්නේ කියලා උදාහරණයක් ලෙස අපි හිතමු මේ දිශාවට කිසියම් ඒ දෛශිකයක් ක්‍රියාත්මකයි සහ තවත් සමජාතිය මෙයා විස්ථාපන නම් තවත් විස්ථාපන දෛශිකයක් තියෙනවා නම් B කියලා සහ එම දෛශිකයේ තිරසට තීටා කෝණයෙන් ආනත නම් මෙන්න මෙම දෛශික දෙකේ ඓක්‍යහෙවත් A දන B දෛශිකයේ සොයන්න අවශ්‍ය නම් ඒ සඳහා ක්‍රම කිහිපයක් තියෙනවා එක ක්‍රමයක් තමයි ත්‍රිකෝණ ප්‍රමේය ත්‍රිකෝණ ප්‍රමේය පාවිච්චි කරලා අපට පුළුවන් මේ දෙක එකතු හොයන්න තව ක්‍රමයක් තියෙනවා සමාන්තර රස ප්‍රමේය මෙන්න මේ ක්‍රම දෙක යොදාන අපට පුළුවන් සමාන්තර නොවන දෛශික දෙකක සම්ප්‍රයුක්ත හොයන්න අපි මුලින්ම අවධානය ත්‍රිකෝණ ප්‍රමේය සඳහා යෙදුවොත් ත්‍රිකෝණ ප්‍රමේය අනුව A දෛශිකය සහ B දෛශිකය එකතු කරන්න අවශ්‍ය නම් අපි හිතමු A දෛශිකය නිව්ටන් 5ක බලයක් සහ B දෛශිකය නිව්ටන් 4ක බලයක් මෙම බල දෙක නම් අපට එකතු කරන්න තියෙන්නේ. හෝ අපට මේ දෙකේ සම්ප්‍රයුක්ත නම් හොයන්න තියෙන්නේ. මෙම දෛශික දෙකේ සම්ප්‍රයුක්ත සෙවීමකදී ඒ සඳහා අපි මෙහෙම දෙයක් කරමු. නිව්ටනයක් අපි ඉදිරිපත් කරමු සෙන්ටිමීටරයක දිගකි. ත්‍රිකෝණ ප්‍රමේය භාවිත කොට ඓක්‍ය සැද්දී පළමුව මේ ආකලනය සඳහා දී ඇති දෛශික දෙකෙන් එක් දෛශිකයක් තෝරගන්න. උදාහරණයක් ලෙස අපි A දෛශිකය තෝරගත්තොත් එම A දෛශිකය තෝරාගත් පරිමාණයකට අපි කඩදාසියක ප්‍රස්ථාරිකව නිරූපණය කරමු. එහිදී නිව්ටනයක් නිරූපණය කරන්නේ සෙන්ටිමීටරයකින් නම් A කියන්නේ නිව්ටන් 5ක බලයක් නිසා අපි මැනගත් පරිමාණයකට සෙන්ටිමීටර 5ක දිගින් යුතු රේඛාවක් නිර්මාණය කළ යුතුයි සෙන්ටිමීටර 5ක් වනසේ මේ රේඛාව සෙන්ටිමීටර 5ක් වනසේ නිර්මාණය කළ යුතුයි ඒ නිර්මාණය කරද්දී ඒ දෛශිකයේ දිශාවට සමාන්තර වනසේ තෝරාගත් පරිමාණයට අපි මේ ප්‍රස්ථාරික නිරූපණය කරනවා දැන් අපි පළමුව ඒ දෛශිකයේ ප්‍රස්ථාරික නිරූපණය කරා ඒ දෛශිකයට අපි B දෛශිකය එකතු කරනනම් දෙවනුව B දෛශිකයට සමාන්තර වනසේ තෝරාගත් පරිමාණයට අනුව පළමු දෛශිකයේ ඇඳ අවසන් වූ මෙම ස්ථානයෙන් දෙවන දෛශිකය අඳින්න ඕන Bට සමාන්තර වනසේ B දෛශිකය නිව්ටන් 4ක් නිසා සෙන්ටිමීටර 4ක් වන පරිදි එම රේඛාව නිරූපණය කරොත් මේ තියෙන්නේ B දෛශිකය. දැන් අපි ප්‍රස්ථාරිකව A සහ B දෛශික දෙක අනුපිළිවෙලින්ගත් පාදමකින් නිරූපණය කරගෙන තියෙනවා. ත්‍රිකෝණ ප්‍රමේයෙන් පැහැදිලි කරනවා මෙලෙස අපි ආකලනය කරන හෝ එකතුව ගන්නා දෛශික දෙක තෝරාගත් පරිමාණයකින් අනුපිළිවෙලින්ගත් පාද ඔස්සේ නිරූපණය කළහොත් මෙන්න මේ ආරම්භක ලක්ෂයේ සිට අපි අවසන් ලක්ෂයට රේඛාවක් නිර්මාණය කරොත් මෙන්න මේ රේඛාව මගින් එම දෛශික දෙකේ ඓක්‍ය නිරූපණය වෙනවා. එනවා අපට පුළුවන් පහසුවෙන් මේ දෛශික දෙක ඓක්‍ය හොයාගන්න මේ තියෙන්නේ මෙම බල දෙක වෙනුවට යෙදී හැකි සපල බලය, සම්ප්‍රේත බලය, සම්ප්‍රේත බලය, සම්ප්‍රේත බලය. කරපු දෙයක් මතක් කරොත් තෝරාගත් පරිමාණයකට අනුපිළිවෙලින්ගත් පාද මගින් ආකලනය කිරීමට අපේක්ෂා කරන දෛශික දෙක තෝරාගත් පරිමාණයකට ප්‍රස්සාරිකව නිරූපණය කරගන්න. එහිදී
නිර්මාණය කිරීම ආරම්භ කළ අවසාන ලක්ෂයේ සිට අවසන් ලක්ෂය දක්වා වූ ඒ කෙඩතම රේඛාවෙන් සම්ප්‍රේත් දෛශකය ඉදිරිපත් කරන්න පුළුවන්. අපි මේ ලක්ෂයේ A මේක B මේක C කියලා දැම්මොත් ඒ දෛශකය මම මෙතන ඉදිරිපත් කරලා තියෙනවා AB මගින්. ඒ දෛශකය මට පුළුවන් මේ විදිහට AB මගින් ඉදිරිපත් කරන්න. B දෛශකය මම ඉදිරිපත් කරලා තියෙනවා BC රේඛාව මගින්. ඒ අනුව A දෛශකයේ ධන B දෛශකයේ සමානයි C නම් C දෛශකයේ නිරූපණලා තියෙන්නේ AC මගින්. ඒ අනුව A දෛශකය ධන B දෛශකය සමානයි C දෛශකය. මේක ලියන්න පුළුවන් AB දෛශකයේ ධන BC දෛශකයේ ධන සමානයි AC දෛශකය කියලා. මෙතනදී මේ ආරම්භක අකුර මෙතන තියෙනවා. මෙතන අවසන් අකුර මෙතන තියෙනවා. මෙතන අවසන් වන අකුරයි මෙතන ආරම්භක අකුරයි පවතින සම්මේධක ලොප් වුණොත් අපට ආරම්භක සහ අවසන් අකුරු දෙකෙන් සම්ප්‍රේත් දෛශක නිරූපණය වන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. විශේෂ ගුණයක්. ඊළඟට අපි දෛශක දෙක ඓක්‍ය සේම සඳහා යොදාගමු සමාන්තරාස්ර ප්‍රමේය. සමාන්තරාස් ප්‍රමේයෙන් දෛශක දෙක ඓක්‍ය හොයනවා නම් මා පෙර සඳහන් කර පරිදි තෝරාගත් පරිමාණයකට A සහ B අපි ප්‍රස්සාරක ඉදිරිපත් කළ යුතුයි. මෙහිදී කිසියම් ලක්ෂයක් තෝරගෙන අදාළ දෛශික දෙක වග බලා ගන්න එම ලක්ෂයේ සිට විහිදෙන්නාක්සේ තෝරාගත් පරිමාණයකට ප්‍රස්සාරක ඇඳ ගන්න. උදාහරණයක් ලෙස නිව්ටනයක් මම සෙන්ටිමීටරයක දිගකින් නිරූපණය කළහොත් A දෛශිකය අපි නිව්ටන් 5ක බලයක් නම් B දෛශිකය අපි නිව්ටන් 4ක බලයක් සේ උපකල්පනය කළහොත් A දෛශිකය නිර්මාණය කරන්න සෙන්ටිමීටර 5ක දිග රේඛාවකින් හැබැයි වග බලාගත යුතුයි ඒ තමයි අදාළ A දෛශිකයේ දිශාවට සමාන්තර වනසේ නිර්මාණය කරන වග බලා ගන්න. ඒ වගේ B දෛශිකයත් අදාළ තෝරාගත් ලක්ෂයෙන් විහිදෙන්නාක්සේ අපි ප්‍රස්ථාරක වැඳ ගන්න ඕනේ. ඒ අඳිද්දී B දෛශිකයට සමාන්තර වනසේ වග බලා ගන්න මේ දෛශිකය ඇඳ ගන්න. එහිදී එම දිග සෙන්ටිමීටර 4ක් වනසේ මෙම දිග සෙන්ටිමීටර 5ක් වනසේ නිර්මාණය කොට ඒවා යාබද පාද කොටගෙන සමාන්තරාස්ර නිර්මාණය කරන්න. මෙලි සමාන්තරාස්ර නිර්මාණය කරොත් සමාන්තරාස්රමෙන් කියනවා මේ දෛශික දෙක ඡේදන ලක්ෂ්‍ය හරහා යන විකර්ණයෙන් ලැබෙනවලු නිරූපණය වෙනවලු ඒ දෛශිකයේ දන B දෛශිකයේ. අපට මේක ත්‍රිකෝණ ප්‍රමේයයෙන් පැහැදිලි කරන්නත් පුළුවන්. දෛශික දෙකක් සමාන වෙන නම් ඒවා සමාන්තර විය යුතුයි. දිශා සමාන විය යුතුයි. මේ B දෛශිකය නම් මට මේ රේඛාවෙනුත් B දෛශිකය අඳින්න පුළුවන්. ඒ අනුව පළමු දෛශිකයේ හැඳ අවසන් වූ ස්ථානයෙන් දෙවනි දෛශිකය ඇඳ බොක් පේනවා මේ රූප සටහනේ. ඒ අනුව අපි උඩ කොටස අමතක කළොත් මෙන්න මේ කොටස අපි අමතක කරොත් මෙතන තියෙන්නේ දෛශික ඓක්‍ය විල ත්‍රිකෝණ ප්‍රමේය. අනුපිළිවෙලින්ගත් පාද මගින් A දෛශිකයත් දෙවනුව B දෛශිකය ඇඳපු නිසා මෙම දෛශික දෙක ඓක්‍ය අපට මෙතනින් ලැබෙනවා. ඒක අපි ගත්තේ මෙන්න මේ සමාන්තරාස්ය නිර්මාණය කිරීම මගින්. මෙහිදී දෛශික දෙකක් සමානින් දවශ්‍යත අපි කලින් කතා කරා. විශාල සමානයි සමජාතීයයි සමාන්තරයි අබිදිශා සමාන යනුව B දෛශිකයේ මට මෙතන ඉඳන් මෙතනට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. එහෙම වුණොත් A දෛශිකයේ ධන B දෛශිකයේ මගින් හෙවත් මේ විකර්ණයෙන් අපට පුළුවන් එම දෛශික දෙකේ ඓක්‍ය වන්න. ඔය විදිහටයි සමාන්තරාස් ප්‍රමේය භාවිතයෙන් අපි දෛශික දෙකක ඓක්‍ය සෙවීම සැලසුම් කරන්න. අපි මීළඟට අපේ අවධානය යොමු කරමු මෙවැනි දෛශික සමූහයක ඓක්‍ය සෙවීම කොහොමද සිද්ධ කරන්නේ කියලා. මේ සඳහා අපි දෛශික බහුවස්ස ප්‍රමේය පාවිච්චි කරනවා. දෛශික බහුවස්ස ප්‍රමේය. මෙම ක්‍රමවේදය මගින් A දෛශිකයේ ධන B දෛශිකයේ ධන C දෛශිකයේ ධන D දෛශිකයේ හෙවත් මෙම දෛශික සමූහයේ සම්ප්‍රේත් දෛශිකයක් සෑ නවශ්‍ය නම් ඒ සඳහාද ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රස්සාරි ක්‍රමවේදයක්.
එයන අපි කළ යුද්ධේ තමයි ඒ දීපු දෛශික ආකලනය කිරීමට නම් ඒවා සමජාතිය විය යුතුයි. සමජාතිය විය යුතුයි. එම සමජාතිය දෛශික ටික ඒකතල විය යුතුයි. මේ කඩදාස් තලයේ මත විය යුතුයි. එලෙස ඒකතල හේවත් එකම තලයක සමජාතිය දෛශික කිහිපයක් තියෙන නම් ඒ ඓක්‍ය සොයන මේ විදිහටයි. මෙම ක්‍රමේදී අපි කරන්නේ තෝරාගත් පරිමාණයක් අනුව උදාහරණයක් ලෙස අපට පුළුවන් මේවා දෛශික බලනම් මේ දෛශික බලනම් නිව්ටනයක් සෙන්ටිමීටරයක දිගින් ඉදිරිපත් කරන්න. හෝ සුදුසු පරිමාණයක් S-දා යොදා ගන්න. ඒ අනුව මම ඒ යොදාගත් පරිමාණයට අනුව පළමුව ඒ දෛශිකේ අඳිනවා. පළමුව ඒ දෛශිකේ අඳීදී වග බලා ගන්න ඒ දෛශිකය නිර්මාණය කරද්දී තෝරාගත් පරිමාණයට එම දෛශිකයට සමාන්තර වනසේ ඇඳ ගැනීම සිද්ධ කළ යුතුයි. පළමු දෛශිකයේ ඇඳ අවසන් වූ තැනින් ඉන් පසු තෝරාගත් දෙවනි දෛශික අඳින් පටන් ගන්න. මම දෙවනුව B දෛශිකේ ගත්තොත් B අඳින්නේ එම B දෛශිකයට සමාන්තර වනසේ ඒ විශාලත්වය තෝරාගත් පරිමාණයට ගැලපෙන ලෙස. ඒ අනුව දෙවනුව අපි B දෛශිකේ ඇඳ ගත්තා නම් අපි දන්නවා ත්‍රිකෝණ ප්‍රමේය අනුව මේ තියෙන්නේ A දන B දෛශිකය. A දන B දෛශිකය අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියමු. ඉන් පසු එකතු කියන අපේක්ෂා කරන තුන්වැනි දෛශික C නම් අපි C දෛශිකය තෝරාගත් පරිමාණයට ප්‍රස්ථාරිකව නිරූපණය කරගන්නවා. ඊට සමාන්තර සහ සමානුපාතික දිගකින්. එම දෛශිකය ඳ අවසන් වූ ලක්ෂයෙන් ඉන් පසු අපි හතරවන දෛශික අඳින්න ඕන එම D දෛශිකයට සමාන්තර වන පරිදි. ඔය විදිහට අපි දෛශික ටික අනුපිළිවෙලින් ගත් පාද මගින් බලන්න මේ දිශා ඔක්කොම තියෙන්නේ එකම පැත්තකට. එකම ගැලුම් දිශාවක්, එකම ගැලුම් දිශාවක්, ගැලුම් දිශාව එකයි. එකම අතකට ගලනසේ අපි අනුපිළිවෙලින් ගත් පාද මගින් ඒවා ඉදිරිපත් කිරීමේදී මතක තියාගන්න ආරම්භක සහ අවසාන ලක්ෂ්‍ය කරන මෙම රේඛාවෙන් තමයි මේ දෛශික සමූහයේ ඓක්‍යවත් සම්ප්‍රේත දෛශිකය හොයාගන්නේ. ඒ අනුව දෛශික සමූහයක් අපි එකතු කරද්දී අපට පුළුවන් මෙන්න මේ බහුවස්ස ප්‍රමේය පාවිච්චි කරන්න. එයිදී අනුපිළිවෙලින්ගත් පාද මගින් එම දෛශික ප්‍රස්සාදිකව නිරූපණය කොට ආරම්භක සහ අවසාන ලක්ෂ්‍යමා කිරීමෙන් අපට පුළුවන් සම්ප්‍රේත දෛශිකය හොයාගන්න. මෙතනදී මම මේ ලක්ෂ්‍යය O A B C T කියලා දැම්මොත් A දෛශිකය ධන, B දෛශිකයේ ධන, C දෛශිකයේ ධන, D දෛශිකය ලියන්න පුළුවන් අපිට මේ විදිහට. A කියන්නේ OA දෛශිකය. B කියන්නේ AB දෛශිකය. ඒ වගේම C කියන්නේ BC දෛශිකය. සහ D කියන්නේ CD දෛශිකය. ඒ අනුව මේ සියල්ල එකතු අපට පේනවා OD ට සමානයි. OD දෙස බැලුවොත් මේ තියෙන්නේ O අකුර. මේ තියෙන්නේ D අකුර. මෙතන Aට මේ A ලොක් වෙලා තියෙනවා. මෙතන Bට මේ B ලොක් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන Cට මේ C කැපිලා ගියොත් ආරම්භක සහ අවසාන අකුරු මගින් මේ දෛශික ඓක්‍ය පිළිබඳ තොරතුරක් ලැබෙනවා. ඒ තමයි OD මගින් අපට මෙම දෛශික සම්ප්‍රේතය නිරූපණය කරන්න පුළුවන්. මීළඟට අපි අපේ අවධානය යොමු කරමු මෙම ගැටලු විසඳීම සඳහා. මෙතන දෛශික සමූහයක් නිරූපණය වෙනවා. අහන්නේ එම දෛශික සමූහයේ සම්ප්‍රයුක්ත හොයන ආකාරය හෝ සම්ප්‍රයුක්ත. අපිට පුළුවන් මෙන්න මේ E ලක්ෂයෙන් පටන් ගත්තොත් මේ E F F A A B B C එකම ගැලුම් දිශාවක් පෙන්වුම් කරන්න. ඒ අනුව අපට පුළුවන් ලියන්න මෙතනදී E F දෛශිකය ධන, F A දෛශිකය ධන, A B දෛශිකය ධන, B C දෛශිකය ලෙස. මෙතනදී මේ මුල් අකුර, මේ අවසන් අකුර, මේ F ට මේ F ගියොත්, මේට මේ ගියොත්, මේ B ට මේ B ගියොත් අපට පේනවා එම ජාලය. මෙන්න මේ ජාලය. අවධානය යොමු කරන්න මෙන්න මේ ජාලය. මෙන්න මේ ජාලය වෙනුවට මෙන්න මේ ලූප් එක වෙනුවට දාන්න පුළුවන් අපට EC කියලා. ඊළඟට අපි බලමු මෙන්න මේ මාර්ගය.
මෙන්න මේ මාර්ගය ගත්තොත් මේ දෙදෙන එකම ගැලුම් දිශාවක්. ඒ නිසා E D දෛශිකයේ ධන D C දෛශිකයේ අපට ලියන්න පුළුවන් E D දෛශිකයේ විදියට. Sorry E C දෛශිකයේ. E C මේ මුල් අකුරයි මේ අවසන් අකුරයි. මුල් අකුර මෙතනට අවසන් අකුර මෙතනට. ඒ අනුව දැන් පේනවා මෙම ජාලය වෙනුවට අපට E C දෛශිකයක් දාන්න පුළුවන්. මේ පැත්තට EC දෛශිකයක්. ඒ වගේම මෙම ගැලුම් දිශාව ඔස්සේ තියෙන දෛශික දෙක වෙනුවට අපිට පුළුවන් තවත් EC දෛශිකයක් දාන්න. අපි දන්නවා දෛශික දෙකක් එකම පැත්තට තිබ්බොත් ඒ දෙක එකතු කරන්න පුළුවන්. එනමු මේ දෙකේ සම්ප්‍රයුක්තය 2යි EC වෙනවා. එම දෛශික දෙකම එකම අතකට ගැලීම ලක්වන නිසා අපට පුළුවන් ඒ දෙකේ සම්ප්‍රයුක්තය ගන්න. අපි තවත් ගැටලුවක් බලමු. මෙන්න මේ ගැටලුව අපි අවධානය යොමු කරමු. මෙතනත් ගැටලුවද අවධානය යොමු කරොත් ජාලයක් පවතුන දෛශික අපට පුළුවන් G ගෙන් පටන් ගත්තොත් මෙන්න මේ මාර්ගය ඔස්සේ යන්න. මේක මාර්ගයක්. මෙන්න මේ මාර්ගය ඔස්සේ යන්න පුළුවන්. එම ගැලුම් දිශාව ඔස්සේ ගියොත් G D දෛශිකයේ ධන D E දෛශිකයේ ධන E F දෛශිකයේ වෙනුවට අපට දාන්න පුළුවන් ආරම්භක සවස්සන් අකුරු වන GF ලෙස. අපි ඊට පස්සේ යමු මේ අවුට ලූප් එකේ. G සිට F දක්වා මේක මාර්ගයක්. ඒ වගේ මේ තියෙන්නේ තවත් මාර්ගයක්. මෙම මාර්ගය ඔස්සේ අපි ගියොත් ලියන්න පුළුවන් GB දෛශිකයේ ධන කෙරිම අපිට මේ දෙන්නම එකතු කරලා ලියන්න පුළුවන් BA දෛශිකය BD ධන DA සමානයි BA AE ධන EC ලියන්න පුළුවන් AC AE ධන EC ලියන්න පුළුවන් AC ඒ අනුව ධන AC දෛශිකයේ ධන CF කියලා ලියන්න පුළුවන්. මෙතනත් මේ B ට මේ B A ට A C ට C ගියොත් ලැබෙනවා GF දෛශිකයක්. දැන් අපට පේනවා මෙහෙට GF සහ මෙහෙට GF ලෙස එකම දිශාවට දෛශික දෙකක් ක්‍රියාත්මකයි. මෙයා GF මෙයා GF. එහෙනම් මේ දෙක එකතුව අපට ලියන්න පුළුවන් එකම අතර නම් කෙලින්ම එකතු කරන්න පුළුවන් දෙකයි GF කියලා. ওই විදිහට අපට පුළුවන් දෛශික බහුවස්ර ප්‍රමේය පාවිච්චි කරලා පහසුවෙන් මේ වගේ දෛශික ජාලවල සම්ප්‍රයුක්ත සොයන්න. අපි ඊළඟට අවධානය යොමු කරමු දෛශික ත්‍රිකෝණ ප්‍රමේය භාවිතයෙන් අපි කිසියම් දෛශිකයක සම්ප්‍රේත් දෛශිකයක සොයන සැලසුම් කරා. අපේ ඊළඟ ඉලක්කය තමයි මෙලෙස අපි උදාහරණයක් ලෙස P දෛශිකයේ Q දෛශිකයේ සම්ප්‍රේත R හෙව්වනම් මගේ ඊළඟ ඉලක්කය තමයි R දෛශිකයේ විශාලත්වය සඳහා සම්බන්ධයක් සෙවීම. අපි හිතමු ක්‍රියාත්මක වූ P දෛශිකයේ සහ Q දෛශිකයේ අපි අනුපිළිවෙලින්ගත් පාදමගේ නිරූපණය කරා නම් එහිදී ආරම්භක සහ අවසාන ලක්ෂ්‍ය ආකන රේඛාව මගින් අපට පුළුවන් මෙම දෛශික දෙකේ සම්ප්‍රිත්ත හොයාගන්න. P සහ Q දෛශික දෙකේ ඓක්‍ය. ඒ අනුව මම මෙතනින් ලම්බකය නිර්මාණය කරොත් AB පාදයට. මෙන්න මේ පාදයේ ලියන්න පුළුවන් මේ පාදයේ අපි Q කියලා ගත්තොත් මේ පාදයේ විශාලත්වය Q සහ මේ පාදයේ දිගේ විශාලත්වය P කියලා ගත්තොත් මේ කෝණය අපි තීට කියලා ගත්තොත් තීට කියන්නේ ඔය අපේ දෛශික දෙක වන P දෛශිකයයි Q දෛශිකයයි මේ වගේ තීට කෝණකින් පවතින ඕන. අපි මේ දෙක එකතු කරත් තමයි මේ කෝණය මෙතනට එන්නේ. අනුපිළිවෙලින්ගත් පාද මගින් අඳින්න ගියොත් මෙතනට Q දෛශිකය අඳින්න යද්දී මෙන්න මේ කෝණය තීට වෙනවා. දෛශික ත්‍රිකෝණයට දාන්න ගියොත් මේ තියෙන අපේ දෛශික ත්‍රිකෝණය. ඒ අනුව මේ තීට කියන්නේ දෛශික දෙක අතර කෝණය. ඒ අනුව තීට අසුරෙන් අපිට මේ පාදේ ලියන්න පුළුවන්. අපි දන්නවා මේ ඍජු කෝණීය ත්‍රිකෝණය මේ තියෙන්නේ බද්ධ පාදය. ඔයාලට මතක ඇති ත්‍රිකෝණයක් ගත්තොත් මේ කෝණය තීට නම් ඒ B C ත්‍රිකෝණේ sin තීට අපි ලියන්නේ sin තීට ලියන්නේ සම්මුඛ පාද වෙන BC බෙදීම කර්ණයේ දිගේ C වලින්. cos තීට ලියන්නේ බද්ධ පාදයේ AB බෙදීම AC මගින්. ඒ අනුව අපට පුළුවන්
ඒ සී පාදේදිග ලියන්න BC පාදේදිග හෙවත් සම්මුඛ පාදේ ලියන්න පුළුවන් AC sin theta. ඒ වගේම AB පාදේ හෙවත් බද්ධ පාදේ ලියන්න පුළුවන් AC cos theta. ඔය සංකල්පය අනුව අපට පුළුවන් මේ තියෙන්නේ මේ ත්‍රිකෝණයේ තීරයට සාපේක්ෂව බද්ධ පාදේ නිසා බද්ධ පාදේ ලියන cos theta වලින් Q cos theta. ඒ වගේම සම්මුඛ පාදේ ලියන්න පුළුවන් Q sin theta. මම අර කලින් සඳහන් කර පරිදි සම්මුඛ පාදය BC ලිව්වා AC sin theta ගේ. බද්ධ පාදේ AB ලියන්න පුළුවන් AC cos theta. එයාનો මෙතන BD දිග Q cos theta සහ CD දිග Q sin theta කියලා ලිව්වොත් අපිට පුළුවන් මේ R දිග හොයන්න. මේ තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඒ අනුව සම්ප්‍රීත්‍යයේ විශාලත්වය හොයන්න ඕන නම් අපිට පුළුවන් මේ ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දාන්න. ඒ අනුව පයිතගොරස් ප්‍රමේය අනුව ඒ D පාදයේ දිගේ වර්ගය ධන DC පාදයේ දිගේ වර්ගය සමාන විය යුතුයි AC පාදයේ දිගේ වර්ගය. ඒ D පාදයේ දිග ලියන්න පුළුවන් AB පාදයේ දිග වන P ධන BD පාදයේ දිග වන Q cos theta පාවිච්චි කරලා. ඒ වගේම සම්මුඛ පාදයේ Q sin theta නිසා DC ආදේශ කරලා අපට පුළුවන් වර්ග කරොත් අපේ ප්‍රකාශන වෙනවා P වර්ග ධන Q වර්ග cos වර්ග theta ධන 2PQ cos theta ධන මෙයා වර්ග කරොත් Q වර්ග sin වර්ග theta. ඒ අනුව අපි sin වර්ග සහ cos වර්ග මේ පදයෙන් එලියට ගත්තොත් අපි දන්නවා cos වර්ග theta ධන sin වර්ග theta ගේ එකතුව එකක් වන හින්දා මේ පදය Q වර්ග බවට පත් වෙනවා. ඒ අනුව අපට ගන්න පුළුවන් මේ R දෛශිකයේ විශාලත්වය සම්බන්ධයක් R වර්ග සමානයි P වර්ග ධන Q වර්ග ධන 2PQ cos theta. ඒ අනුව මතක තියාගන්න දෛශික දෙකක් ක්‍රියාත්මක නම් P දෛශිකයක් සහ Q දෛශිකයක් මෙම දෛශික දෙකෙහි සම්ප්‍රේත් දෛශිකයේහි විශාලත්වය අපි ලියන්නේ මෙන්න මේ විදිහට P වර්ග ධන Q වර්ග ධන 2PQ මේ කෝණය තීටා නම් cos theta ඇසුරෙන් මේ කෝණය තීටා නම් cos theta ඇසුරෙන් P මගින් පෙන්වන්නේ මේ P දෛශිකයේ විශාලත්වය Q මගින් පෙන්වන්නේ මේ දෛශිකයේ විශාලත්වය. ඒ අනුව මෙම සමීකරණය දාන අපට පුළුවන් මෙම දෛශික දෙකෙහි සම්ප්‍රේත් දෛශිකයේ විශාලත්වයට සම්බන්ධයක් හොයාගන්න. ඒ වගේම අපට පුළුවන් තව දුරටත් ඊට අමතරව අපට පුළුවන් දිශාව සවීමත් सिद्ध කරන්න. මෙතනදී අපේ සම්ප්‍රේත්‍ය තිරසට ඇල්ෆා කෝණය නානතන. මෙම ත්‍රිකෝණයේ ඇල්ෆා ලියන්න පුළුවන් මේ සම්මුඛ පාදයේ මේ බද්ධ පාද නිසා අපි දන්නවා අපිට tan theta ලියන්න පුළුවන් සම්මුඛ පාදයේ වන DC පාදයේ දිග බෙදීම බද්ධ පාදයේ වන AD ඇසුරෙන්. ඒ අනුව DC ට හෙවත් CD ට අපි Q sin theta ගෙනුයි AD ට අපි මේ පාද දෙක එකතුෙන් අපට පුළුවන් ආදේශ කරලා ගන්න P ධන Q cos theta. ඒ අනුව තිරසට සම්ප්‍රේත් දෛශිකයේ ආනත කෝණය අපට පේනවා ලියන්න පුළුවනි alpha සමානයි tan inverse Q sin theta බෙදීම P ධන Q cos theta. ඒ අනුව අපට පුළුවන් සම්ප්‍රේත් දෛශිකයේ ප්‍රසාරික නිරූපණය කරා වගේම එහි විශාලත්වය හොයන්න ඒ වගේම එම සම්ප්‍රේත් දෛශිකයේ දිශාව හොයන්න. අපි මීළඟ වීඩියෝ පාඩේ මගින් දෛශික පිළිබඳ තවදුරටත් අධ්‍යයනය සිද්ධ කරමු. මෙහිදී මම වීඩියෝ පාඩේ මගින් සරල අදහසක් ශිෂ්‍යයන් ලබා දෙන උත්සාහ කරේ. මම උපකල්පනය කරනවා කිසියම් දල අදහසක් දෛශික ප්‍රඳපල ලබා ගන්න පුළුවන් ඇති. මෙම කොටස අපි හෙවත් මේ දෛශික උගන්වන්න හේතුව භෞතික විද්‍යාවේ නොයෙකුත් භෞතික රාශීන් දෛශික. එවැනි දෛශික විශ්ලේෂණය කරන්න ගියාම දෛශික කිසියම් හා සම්බන්ධ අධ්‍යනයක් කරද්දී ඒ දෛශිකාශ්‍රිත හොයාගත්ත විවිධ ගණිත කර්ම සහ ක්‍රමවේදයන් තියෙනවා. අපි ඒ ක්‍රමවේද යොදාගත්තොත් පමණයි අපට පහසු වෙන්නේ ගැටලු විශ්ලේෂණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම ඊළඟ වීඩියෝ පාඩේ මගින් තවදුරටත් මේ පිළිබඳ හැඳින්වීමක් සිදු කරනවා.